සුවපත්ව සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. අප මීළඟට පැමිණ ඇත්තේ සමස්ත ලංකා චිත්‍ර හා මූර්ති තරඟයේ කනිෂ්ඨ කාණ්ඩ යටතේ සම්මාන ප්‍රදානය කිරීම සඳහා. සමස්ත ලංකා චිත්‍ර හා මූර්ති තරඟාවලියේ පස්වන ස්ථානයේ දිනාගොල් ලබන්නේ ශිෂ්‍යාවක්. ඇය කෝෂිලා ගමගේ. සමස්ත ලංකා චිත්‍ර හා මූර්ති තරඟාවලියේ සිව්වන ස්ථානයේ දිනාගොල් ලබන්නේ ශිහාන් ගුණතිලක. අප මීළඟට පැමිණ ඇත්තේ සමස්ත ලංකා චිත්‍ර හා මූර්ති තරඟාවලියේ කනිෂ්ඨ කාණ්ඩ යටතේ පිරිනමන ප්‍රධාන සම්මාන ත්‍රිත්වය වන තෙවන ස්ථානය, දෙවන ස්ථානය හා ප්‍රථම ස්ථානය සඳහා සම්මාන ප්‍රදානයට. මෙම සම්මාන සහ සහතික පත්‍ර ප්‍රදානය සඳහා මාගේ මේ ගෞරවපූර්වක ආරාධනය මෙරට ශ්‍රේෂ්ඨ ගත්කතුවරයෙක්, පරිසරවේදියෙක් මෙන්ම ගුරුවරයෙක් වන ගාමිණී ගුණවර්ධන මැතිතුමන්ට. ගාමිණී ගුණවර්ධන මැතිතුමනි, ඔබටයි මේ ආරාධනය වේදිකාවට පැමිණෙන්නට. වියලි අහසටත් කර්කශ පොළවටත් මැදි වූ කුඩා ගම්මානයක පිද වැව්දියෙහි සීතලත් තුරුලතාවන්හි සෙවනත් තම ශක්තිය කරගත් ලොවට පහනක් වූ කුඩා පුතුණුවනි, ඔබටයි මේ ඇරයුම. තවන ස්ථානය දිනාගත් මීමල් වැව රංකිරි බණ්ඩලාගේ සිරිමල් පුතුණි, ඔබටයි මේ ගෞරවනීය ආරාධනයේ වේදිකාවට. ආදරණීය සිරිමල් පුතුනි, ඔබටයි මේ වේදිකාව.
සෙක්ටරේ නම් ලෑස්ති හාමුදුරුවනේ. මම පාන්දරින්ම මේ අන්දෝරිෂ්ඨ පණිවිඩයක් කියලා ට්‍රැක්ටරේ ගෙන්න ගත්තා. ඒක හොඳයි. හැමදේම කලියෙන් සූදානම් කරගන්න එක තමයි හොඳ. ඔය කොල්ලෝ ටික මොකද්ද ඔය විචූර්ණයක් කරන්න ලෑස්ති වෙනවා. මම ඉතින් ඔය ඕන දෙයක් කරගන්න තෑයි කියන පැත්තකට වුණා. ඔය සම්මානේ සැබෑවර්ථය මොකද්ද කියලා උන් හරියාකාරම දැනගෙන නොහිටියට උන්ට හිතලට දැනෙන සතුට මහමෙරකට සමානයි මහත්තයෝ. ඔය දරුවගේ මූණ දකින්න කල උන්ගේ ඒක කැරිල්ල අඩු වෙන එකක් නෑ. එහෙන් හවත කෝච්චිය නැග්ගොත් පාන්දර බස් එක මෙහාට එවි. අපේ පපු කැවුතු වලට දැනෙන සන්තෝෂෙන් ඒ දරුවාව පිළිගන්නව ඇරෙන්ට. ආයේ කාසි පණන් දීලා අපේ සතුට පෙන්වන්න දැයි ඉස්කෝල මහත්තයෝ. දැන් ඒ දරුවාව එක්කගෙන එන්න යන්න කී දෙනෙක් විතර ඉන්නවද? යන්න නම් පොදියක් ඉන්නවා. අතර මග දුකක් පීඩාවක් උනේ නැත්තම් මේ වෙනකොට නානතොට පහු කරලා ඇති මයි හිතේ. දුකක් පීඩාව කට ඇරියොත් මුස්පේන්තු කතාවක්ම තමයි. හැප්පෙයි උඹ බස් එකට. උඹ වගේ ඇඹිටිල්ලෙක් යා මම. බලපන්. උඹේ හුණු කකුල් වගේද මගේ කකුල්? මට දෙයියගේ හාල් කැවෙලාද මොලේ පාරේ නලියන්නේ? බල කහගෙන කටවා. අන්න බස් එක එනවා. බස් එක වැරදුනාවත්ද? මොකටවත් ගොහින් බලන්න නේද? මේ ට්‍රැක්ටරේ බයිසිකලෙන් ආවනම් ගිහින් බලන්න තිබුණා. අපි ආපිට යන්. මම බයිසිකලෙන් ආවෙ ඉතින් බලන්න. තව ඉතින් බලන් හිටිය කියලා එන්ට එකකුත් නැහැ නේද? හා ගොඩ වෙල. එහෙමවත් කරමු කොහේ නම්? බඩේ ඉඳලා. අපේ සිනමාල් කොළඹ මුළු ලංකාවෙම තුන්වෙනි තැනට තියෙනවා. උඹ එහෙමනම් අපේ මේ දුප්පත් ගමට ආඩම්බරයක් වුණා නේද මයි පුතේ? නියඟට ඉරි තලිච්ච මේ මහ පොළොවට මහා වරුසාවක් කඩා වැටෙන්නේ නැහැ.
අපි හැමෝටම ඔබ ආශිර්වාදයක් වුණා මයි පුතේ. ඔන්න ඔබලා සිරිමල්. ඉතිහාසේ රන් අකුරෙන් මේ ගන්තුලාන ලියලා ඇවිලින් තියන්නේ පිළිගනිල්ල. හුස්මටික යනතුරු මේක පරිස්සමට තියේවි. කැමති වෙලාවක ඇවිල්ලා බලලා ඵලයල්ලා. කැමති දොහක අරගෙන ඵලයක්. කොල්ල කැමැත්තකින් නෙමෙයි මා හිතන්නේ මේක දුන්නේ. මේකට මොනවයි කියලා තේරෙනවද අපේ හාමුදුරුවනේ? මෙහෙමට වටිනා කියන දෙයක් අපේ පැලේ කොහේ කියලා තියන්නද? අනික ඉතින් මේවැ වටිනාකම උන්ට තේරෙන්න උගේ කල්දන්ත උස් මහත්තෙන්ට එපාය. උබලා අපේ මොළ වලට තේරෙන දේවල් නෙමෙයි බම් පොඩි එකාගේ මොළේට තේරෙන්නේ. කොල්ල සාංකාවෙන් හිටියොත් ඇවිල්ලා මේක අරගෙන ඵලයල්ල. එහෙමයි. උඹනම් මහ කරදරේ පුංචි අප්පු මාමේ. මට නාගන්නවත් දීපන්කෝ. උඹට දැන් අයන්න ලියා ගන්න හැකිනේ. උඹ ගිහින් නාගනි. පුංචප්පු මාමේ. මොකද්ද උඹට ඉගෙන ගන්න ඕනේ අකුර? දැම්ම බෑ. හිටපන් මං නාගෙන එනකම්.